ආයුබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත තවත් කොවිඩ් මරණ 192ක් සමස්ත මරණ 8775 දක්වා ඉහළට කොවිඩ් රෝගීන්ගේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 140ක් දක්වා ඉහළට ඉන්දියාවෙන් සතිපතා ටොන් 300ක් දිවයිනට ඊයේ සිදු වූ මරණවලින් ශ්‍රී ලංකාව ආසියාවේ අටවන තැනට ඉදිරි සතිය තුල මරණ වැඩි විය හැකි බවට GMO ඒ අනතුරු වඟවයි ඖෂධ ගැනීම ආහාර පාලනය සහ ව්‍යායාම වහම අනබන්නේ දියවැඩියා රෝගීන්ගෙන් පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඉල්ලයි කොවිඩ් වලින් ගසා කන විදිය ගැන සියත කියන කතාව දෙවියන්ගේ හාල් කෑම සහ අන්තරීගේ සීනි කෑම ලංකා ඉතිහාසයේ වැඩිම මුදලට සීනි විකුණන ආණ්ඩුව ගැන ජේසී කියයි රනිල් වික්‍රමසිංහ විනාශ කළ ආර්ථිකය ගොඩගත්තේ තම ආණ්ඩුව බව ඇමති ජොන්ස්ටන් කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙරට කොවිඩ් රෝගීන්ගේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 140ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සියතට ප්‍රකාශ කළා. මීට පෙර දෛනික අවශ්‍යතාවය වූයේ ටොන් 72ක්. කොවිඩ් පැතිරීමේ වේගය අනුව ශ්‍රී ලංකාව අධි අවධානම් රටක් ලෙස කටාර්හි මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සංචාරයට අවධානම් රටක් ලෙසයි ඔවුන් නම් කර ඇත්තේ. වර්ල්ඩ්ඕමීටර් වෙබ් අඩවියට අනුව ඊයේ සිදු වූ මරණත් සමග ශ්‍රී ලංකාව ආසියාවේ 8වන ස්ථානයට පත්ව තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වර්තාව. මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සීක්‍රින් ඉහළ යමින් පවතිනවා. ඊට සමගාමීව ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩිවීම බරපතල අවදානම් තත්ත්වයක් බව කිව යුතුයි. ඉහළ යන ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේදයි ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අප විමසීමක් කළා. මේ වෙනකොට ලංකාවේ ඔක්සිජන් පාවිච්චි රෝහල් වල පසුගිය වතුමාන දෙක තුල ඉහළ ගියා. සාමාන්‍යයෙන් මේ කොයිඩ් සංගත තත්ත්වය කියන අවස්ථාවේදී ටොන් 20ක් විතර තමයි පාවිච්චි වුනේ. ඒක මේ වෙනකොට පාවිච්චි වීම ටොන් 140ක් දක්වා වැඩි වෙලා තියෙනවා ඊ පෙර ඇවරේජ් එකක් විදිහට. ඒක ඒ වැඩිවීම අපි පෑදීම සෞඛ්‍ය අමාත්‍යාංශය අපි අමාත්‍යාංශයෙන් එක දැක් කළා. කැබිනට් අනුමැතිය ගත්තා සමානයකට ටොන් 300ක් අපේ රටට ගෙනලා මේ රෝහල් වලට බෙදාරින්න. මේ වසංගත මේ කොවිඩ් ඩෙල්ටා වේරියන්ට් එකක් එක්ක ගොඩාක් රෝගීන් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒක ඔක්සිජන් මත තමයි යැපෙන්නේ. විශේෂ පණිවිඩයක් දෙන්න අවශ්‍ය මේ රටේ ජනතාවට රෝගය වළක්වා ගන්න කටයුතු කරන්න. පවතින කොවිඩ් අවදානම හමුවේ ශ්‍රී ලංකාව සංචාරයට අවදානම් රටක් ලෙස කටාරි මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කර තිබෙනවා. මෙහි ඇතුළත් කර ඇති රටවල් 174 අතරින් ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය හා පිලිපීනය සංචාරයට අවදානම් රටවල් ලෙසයි එම සටහනේ දැක්වෙන්නේ. වර්ල්ඩ්ඕමීටර්ස් වෙබ් අඩවියට අනුව ඊයේ සිදු වූ මරණ අතරින් ශ්‍රී ලංකාව ආසියාවේ 8වන තැනට පත්ව තිබෙනවා. සමස්ත මරණ වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ 55වන ස්ථානයේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 192ක් පිළිබඳව අද වාර්තා වුණා. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 83ක් හා පිරිමි පුද්ගලින් 190 දෙනෙකුට ඇතුළත්. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8775 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට දැන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද? මේ රටේ ඉදිරියට කොවිඩ් පාලනය සඳහා දැනගත යුතු, දැකගත යුතු කරුණු කාරණා මොනවාද කියන එක මේ වෙනකොට අපිට ඉදිරිපත් වෙලා තියෙන්න ඕනේ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයටවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාටවත්, මේ රටේ ඉන්න ජනාධිපතිවරයාටවත්, මේ රටේ ඉන්න කිසිම පුරවැසියෙකුට කියන්න බෑ. ලබන සතියේ කොයි ආකාරයෙන්ද මේ රටේ පාලනය සිද්ධ වෙන්නේ? මේ කොවිඩ් වසංගතේ පාලනය කරන්න අපි අරගෙන තියෙන ක්‍රියාමාර්ග. ලොක්ඩවුන් කරගෙන හිටියට මේ රෝගය වැළැක්වීමේ හැකියාවක් නැහැ. ඒක පැහැදිලි. මරණ සංඛ්‍යාව අඩු කරගන්න
හැකියාවක් නැහැ මරණ සංඛ්‍යාව ඉදිරි දින කීපේ තව දුරටත් වැඩි වෙනවා අද දිනේ වෙනකොට උච්චතම අවස්ථාවලට ඇවිල්ලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පැත්තෙන් ඔවුන්ගේ කාර්යභාරය කරලා තියෙනවද කියන එක අපිට ගැටලුක හරි තත්වයක් මේ සම්බන්ධයෙන් දත්ත කොහෙද තියෙන්නේ අවුරුදු 60ට වැඩි එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී කොයිතරම් ප්‍රතිශතයක් මේ වෙනකොට ලබා දීලා තියෙනවද කියලා කාටද කියන්න පුළුවන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේවත් ඒ දත්ත ප්‍රමාණය සඳහන් වෙන්නේ නැහැ ඔවුන්ට ඒ දත්ත ප්‍රමාණය ලැබිලා නැහැ දියවැඩියා රෝගීන් ආහාර පාලනය සේම කෙසේ හෝ නිවෙස් තුලම වහාම ව්‍යායාම ආරම්භ කළ යුතු බව පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය අද සියතට ප්‍රකාශ කළා. එසේම නියමිත ඖෂධ නිර්දේශිත මාත්‍රාවෙන් ලබා ගැනීම අනිවාර්ය බවද ඇය ප්‍රකාශ කරනවා. දියවැඩියාව නිසි පාලනයකින් තොර අවස්ථාවක කොවිඩ් වෛරසයේද වැළඳුනහොත් බරපතල ජීවිත අවදානමක් ඇති බවද රේණුකා ජයතිස්ස මහත්මිය සියතට ප්‍රකාශ කළා. कोरोना वैरस हिंदाट विटमीन सी बहुल आहार विधियट असीमित विधि पलतुर अभी विशेष वेडिपुर पलतुर प्रमाण तेचर मुगद पलतुर सीन प्रमाण मे उम तरपूर दैवरिया उदवियट तत्व वेडवीम सिधुन पुलवा एक पलतुर आहार सामान्य प्रमाण दवस पलतुर आहार सीन बहुल आहार सीन दम आहार මොකද ගෙවල් වල ඉන්න නිසා ගොඩක්ම සීනි දාපු ආහාර වර්ග පිළියෙල කිරීම වැඩිපුර සිදු වෙනවා අනිත් එක තේ පානය කිරීමේදී දැන් අපි කියනවා හැමතිස්සම දවසකට තේ කොප්ප පහක් පානය කළාට කමක් නැහැ කියලා ඒක ඇත්තට මේකේ හොඳ ප්‍රතිජීවක පැත්තකුත් තියෙනවා නමුත් මේ තේ වලට සීනි දම තේ පානය කිරීම අවම කර ගැනීම තමයි වැදගත් වෙන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයන්ටත් කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට අපි ගන්න ප්‍රතිඖෂධ කාරක විදිහටත් ඇත්තටම ප්‍රෝටීන් බහුල ආහාරයි ඉතාමත්ම වැදගත් වෙනවා. දියවැඩියා රෝගියන්ට ප්‍රෝටීන් බහුල ආහාර ඉතාමත්ම වැදගත්. අපි හැමතිස්සෙම කියන්නේ සී නිසා පිටි බහුල ආහාර ටිකක් අවම කරලා ප්‍රෝටීන් බහුල ආහාර වලින් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් ගත්තොත් සීනි පාලනයත් ඉතාමත්ම පහසුවෙන් කරගැනීමට පුළුවන් වෙනවා. මේ ලොක්ඩවුන් කාලේ වුණත් අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපිට මත්ස් මාංශ වර්ග හොයාගන්න බැයි නම් කරවල ජාති එහෙම නැත්නම් ආල්මැස්සෝ එළවලු මන් සහිත ප්‍රෝටීන් ආහාර පරිප්පු කඩල මුං ඇට මේ වගේ ආහාර වර්ග අපේ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. දිනකට අඩුම ගානේ පැය භාගයක ප්‍රමාණයක්වත් ව්‍යායාමයක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනම තමන්ගේ නිවස ඇතුලේ තමන්ගේ ගෙදර ගෙවත්තේ හරි ඒ විදිහට මොනවා හරි ව්‍යායාමයකට ඇවිදීම ඒ වගේ දෙයකට පෙළඹෙනකී තාමත්ම වැදගත් වෙනවා. බොහෝ හිත හොඳ පරිත්‍යාගශීලී මිනිසුන් අතර කල දුටුකල වලහින මිනිසුන්ද ඕනෑ තරම් සිටිනවා. පාර අද්දර බුලත් විට විකුණන පුද්ගලයාගේ සිට නිලධාරීන් සේම මැති ඇමතින් අතරද කල දුටුකල වල ඉහිනායේ සිටින බව සත්‍යයි. මිනි පෙට්ටියෙන් උනත් ගසා කන සමහර මිනිසුන් සිටිනවා. කොවිඩ් වසංගතය තුලත් එවැනි කතා අප නිරන්තරයෙන් අසනවා දකිනවා. කිසිදු ප්‍රමිතියක් නැති බාල උපකරණ කොරෝනාව ඇතුලේ මරණ බිය විකුණාගෙන කන අපරාධයක් බව කිව යුතුයි. මේ සියත අප මාණ්ඩලික වාර්තාකාරිණී අංජනා කරුණාරත්න. කොරෝනා වසංගතයත් සමග මුලින්ම කරලියට ආවේ මුහුණු ආවරණ හා විෂබීජනාශක දියර. පාර පුරා විවිධ රෙදි වර්ගවලින් මැසූ මුහුණු ආවරණ එදා නිරන්තරයෙන් දක්නට ලැබුණා. ඒවාෙහි ප්‍රමිතිය ගැන එදා කවුරුත් දැන සිටියේ නැහැ. ප්‍රමිතිය සොයන්න, ප්‍රමිති හදන්න එදා කාටවත් හැකි වුණෙත් නැහැ. මොනම හෝ රෙදි කඩකින් මුහුණු ආවරණය කරගෙන සිටීම ප්‍රමාණවත් වන බව තමයි එදා සමහර විශේෂඥයින් පැවසුවේ. එදා රුපියල් 3400ට එක මුහුණු ආවරණයක් අලෙවි වූ අවස්ථා තිබුණා. අදවන විට මුහුණු ආවරණ වෙලදාම තරමක් විධිමත් වෙලා සර්ජිකල් මාස්ක් එක දක්වා ඇවිත් තිබෙනවා. අද එක් සර්ජිකල් මාස්ක් එකක් වෙනුවට දෙකක්ම පළඳින්න කියලා කියනවා. රුපියල් 10 සිට 2300 දක්වා මිල පරාසයන් තුල සර්ජිකල් මාස්ක් අලෙවි වෙනවා. එසේමයි විෂ බීජනාශකත් රුපියල් 100න් ආරම්භ වන පුංචි කුප්පියේ සිට රුපියල් 4500ක් වන ලීටර් 5 දක්වා අධික මිල ගණන් වලට විවිධ වර්ග වෙළඳපළේ තිබෙනවා. කොවිඩ් රෝගියට දැන් අවුරුදු 1000කට ආසන්නයි. ඒත් අදත් එකදු මුහුණු ආවරණයකට හෝ ප්‍රමිතියක් තිබෙනවාද යන්න බරපතල ගැටලුවක්. එසේමයි විෂ බීජනාශක දියරෙහිවත් සැනිටයිසර් පාර පුරා නිල් පාටට සමහර බෝතල් අලෙවි කරන්නේ අස්ප ගන්නට. ගාන කොපමණ වැඩි වුණත් ප්‍රමිතියක් තියෙනවද කියලා දන්නේ නැති අපට කොවිඩ් මරණ බය නිසා මේව ගන්න සිදු වෙලා තිබෙනවා. කොවිඩ් ඇවිල්ලා අවුරුදු 1000ක් ගියත් අදටත් එකඳු ප්‍රමිතියක්වත් ප්‍රකාශයටපත් කරන්න බලධාරීන්ට හැකියාවක් ලැබිලා නැහැ.
කොරෝනා මාරයත් එක්ක රුපියල් 10 මාස්කකේ සිට රැපිඩ් ඇන්ටිජන් කට්ටලෙනුත් ගසා කන පිටිසක බිහි වෙලා ඉන්නවා කියන එක සත්‍යයක්. ආණ්ඩුව කොරෝනා බිස්නස් එකක් කරගෙන තියෙනවා. දැන් අපි බැලුවම සිංගප්පූරුවේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එකක් ගන්න පුළුවන් ආසන්න වශයෙන් රුපියල් 750කට. ඉන්දියාවේ එක 300ට දෙනවා. ලංකාවේ රුපියල් 2000යි. සිංගප්පූරුවට වැටුප් 3න් එකකට අඩුයි. නමුත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කිට් එක රුපියල් 2000යි. මේක ලංකාවේ 600ට දෙන්න පුළුවන්. රුපියල් 600ට දෙන්න පුළුවන් ටෙස්ට් කිට් එක තමයි අද රුපියල් 2000ට දෙන්නේ. PCR පරීක්ෂණය මිල රුපියල් 2000කට කරන්න පුළුවන්. නමුත් අද ලංකාවේ රුපියල් 6500කට කරනවා. ආණ්ඩුව සහනාධාරය දෙන දවස් 10කට රුපියල් 2000යි. PCR එකක් කරන්න ගියාම 6500ක් දෙන්න ඕනේ. ඒතකොට අහිංසක දුප්පත් මිනිහෙකුට PCR එකක් කරගන්න බෑ. මිනිසුන් කන්න බොන නැතුව තමයි මැරෙන්නේ. දැන් අද වෙනකොට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලින් කොච්චර ලාභයක් උපයනවාද අපේ රටේ ඔය බිස්නස් කරන සමාගම් දවසකට අපි දන්නවා ආසන්න වශයෙන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 5000ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා 5000 කියලා ගත්තොත් අද 2000ට විකුණන්නේ 500ට දෙන්න පුළුවන් 500ට දෙන්න පුළුවන් 2000ට විකුණනවා කියලා කියන්නේ 1500ක් එකකින් ලාභයි 1500 වැඩි කිරීම 5000 දවසකට 175ක් උපයනවා රැපිඩ් ඇන්ටිජන් වලින් මේ ආණ්ඩුවෙන් හිතවත් සමාගම් ආණ්ඩුව මේක බිස්නස් එකක් කරගෙන දිනේ ඉතින් මේක වැරදි සාමාන්‍ය මිනිහෙකුට පරීක්ෂණයක් කර ගැනීමේ අවස්ථාව දී යුතුයි තමන්ට ලෙඩේ තියෙනවද නැද්ද කියලා හොයාගන්නේ මනුස්සයට අයිතිවාසිකමක් තියෙනවා රුපියල් 3000 ඉඳලා 15000 වෙනකන් පරතරයක ඔක්සිමීටර් විකිණනවා කියලා අප සඳහන් කළේ මීට සති දෙකකට පෙරයි එදා අප රජයට යෝජනා කළේ නිවාසවල සිටින අසරණ රෝගීන්ට ඔක්සිජන් මනින්න මීටර් නොමිලේ දෙන්න කියලායි අදත් අපට සෞඛ්‍ය බලධාරීන්ට කරන්න යෝජනාවක් තිබෙනවා රැපිඩ් ඇන්ටිජන් කට්ටලය ඔක්සිමීටරය PCR කට්ටල වලින් ගසා කන 11ක් ව්‍යාපාරික අරමුණු නතර කරන්න පියවර ගන්න. එසේම මුහුණු ආවරණයේ සිට විෂබීජ නාශක දියර දක්වා පාලන මිලක් හදන්න. එසේම නියමිත ප්‍රමිතියක් හදන්න වහා ක්‍රියා කරන්න කියලා අප මෙරට සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරන්න කැමතියි. කොරෝනාව ආවා. ඒකම මරණ බියත් දැනෙන්න වුණා. නැති බැරි බිනිසුන්ව කුසගින්නක් නොමරා මරනවා. අතේ තියෙන තුට්ටු දෙකටවත් ගන්න සමහර අත්‍යවශ්‍ය දේවල් නැහැ. පසුගිය සති කිහිපෙම ගෑස් නැතිව හිටියා. අදටත් කිරි පිටි නැහැ. 70 ගණන්වල වගේ සීනිත් අල්ලට දාලා ලෙව කන්න අද සිද්ධ වෙලා. ඒ තරමටම සීනි මිල අද ඉහළ ගෙහින්. සමහරු කියන්නේ සීනි හංගලා කියලා. තවත් සමහරු කියන්නේ ඒකාධිකාරියක් තිබෙන නිසා මෙහෙම වුණා කියලා. දෙවියන්ගේ හාල් කැවිල වෙනුවට කාට හරි සීනි කැවිලද කියලයි දැන් තියෙන ප්‍රශ්නය. වෙලාවකට හිතෙනවා මේ අන්දරේ සීනි කෑව කතාවද කියලා. රට තුල පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ රසක මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවල බරපතල ගෑස් හිඟයක් ඇති වුණා. මිල ඉහළ දැමීමත් සමග ගෑස් හිඟය යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. තාමත් කිරි පිටි හිඟයි. දැන් සීනි මිලත් ජනතාවගේ කහට කෝපයේ මත කිඹුලෙක් බවට පත් වෙලා. සතියක පමණ කාල සීමාවක් තුල සීනි කිලෝවක මිල රුපියල් 50කින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 240ක් වැනි ඉහළ මිලකටයි. පසුගිය සරේ ඔක්තෝබර් 10වනදා සීනි කිලෝවක් මත පැන වූ බද්ද 125 දක්වා අඩු කළා. එහි සහනය ජනතාවට නොදී ව්‍යාපාරිකින් ලබාගත් බවටද විවිධ චෝදනා එල්ල වුණා. මේ මිල ඉහළ යෑම සම්පූර්ණ අසාධාරණ මිල ඉහළ යෑමක්. මේ මිල ඉහළ යෑම මේ මට්ටමින් නොවිය යුතු මිල ඉහළ යෑමක්. එම නිසා අනිවාර්යයෙන්ම මේක පාලනය කිරීම සඳහා ලබන සතිය වෙනකොට විශේෂ මාතිකරු ජනාධිපතිතුමත් මුදල් අමාත්‍යාංශයත් ඒ ලබා දෙන උපදෙස් මඟ පෙන්වීම යටතේ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ අනුව ලබන බදාදායෙන් පස්සේ සතුස සහ සම්පකාර මගින් රතු සීනි 130කට කිලෝ එකක් මිල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. 725 බද්ද මට්ටමට අඩු කිරීම නිසා පාරිභෝගික ජනතාවට සහනයක් ලැබුණෙම නැත්තේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ලැබුණා නමුත් 100%ම ලැබුණේ නැහැ කියලා පිළිගන්නවා. රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුරි මහතා අද ප්‍රකාශ කළේ හෙට සිට සමුපකාර සහ සතුස වෙළඳ සැල් හරහා සීනි රුපියල් 130ක මුදලකට ලබා දෙන බවයි. රටේ සීනි මිල වැඩිවීම නිසා ලංකා සීනි සමාගම මගින් සතුස ආයතනයට මේ වෙනකොට සීනි අවශ්‍ය ප්‍රමාණය ලබලා දීලා තියෙනවා රුපියල් 130 ගානේ මේ රටේ ජනතාවට සහන මිලට සීනි ලබලා දෙන්න කියලා හෙට දවසේ ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන සියලුම සමුපකාර වෙළඳ සැල් සඳහා සීනි
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුල මහතා ප්‍රකාශ කරන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම බිලට සීනි මිලදී ගැනීමට අද වන විට ජනතාවට සිදු වෙති බවයි. අත්‍තරම අද මේ වෙනකොට ලංකා ඉතිහාසයේ වැඩිම මිලකට සීනි පරිභෝජනය කරන්න වෙලා තියෙනවා රටේ ජනතාව. ඒ කියන්නේ මේ කුරුණෑගල ප්‍රදේශයේ සීනි කිලෝ එක මිල අද වෙනකොට උදේ වෙනකොට රුපියල් 240යි. මේ රටේ සීනි වලට තිබුණු බද්ද 725ට අඩු කරා. මාස 3ක් වගේ කෙටි කාලයක් තුල මේ රට සීනි මෙට්‍රික් ටොන් 90000 ආනයනය කරා ආනයනිකු ගණනාවක් ඒ සීනි වල වාසිය රටේ ජනතාවට ගියේ නැහැ. රට තුල සීනි ඒකාධිකාරියක් නිර්මාණය වී ඇති බවටයි ජනතා විමුක්ති පෙරමුණ අද චෝදනා කළේ. එදා රුපියල් 80ට ගෙනාපු සීනි මෙට්‍රික් ටොන් 90000ක් විතර ගබඩාවල තිබිච්ච සීනි තමයි අද මේ රුපියල් 100ක 110ක 120ක ලාභ තියාගෙන තොග මිලටම ලාභ තියාගෙන අද වෙළඳපොළ නිකුත් කරමින් ඉන්නේ. පාරිභෝගික ඇමතිවරයාට එහෙම නැත්නම් වෙළඳ අමාත්‍යාංශයට මේ රටේ ජනතාව වෙනුවෙන් මෙවැනි දූෂණයක් මෙවැනි වංචාවක් නීත්‍යානුකූල කරලා ලාභ ලබා ගන්නට අවශ්‍ය පරිසරය හදා දෙන්න තියෙන ජනවරම් මොකද්ද? අද තියෙන්නේ සීනි ඒකාධිකාරයක්. සම්පූර්ණයෙන්ම සීනි ඒකාධිකාරය නිර්මාණය කරගෙන තියෙන්නේ මේ කිහිප දෙනෙක් අතර සීනි වෙළඳපොළ අත්පත් කර දීම විසින්. මේක තමයි ඇත්ත යථාර්ථය. තවත් සති දෙකක් රට වසා දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සියල්ලන්ට කලින් ප්‍රකාශ කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. වැටෙන ආර්ථිකයේ ගොඩනැගිය හැකිවද අහිමි වන මනුෂ්‍ය ජීවිත නැවත ලබාගත නොහැකි බවයි ඔහු පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉෂ්ට කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ නායකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවත් සති දෙකක්වත් අවම වශයෙන් රට වසා තැබිය යුතුයි කියන පණිවිඩය කල්බෙලා ඇතුව ප්‍රකාශ කරයි. පළමුව ස්ථානයේ ලබා දිය යුතුව තිබෙන්නේ ජන ජීවිතය ආරක්ෂා කරන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වර්ෂයේ මැයි මාසෙදී අපේ සාකච්ඡාවලදී යෝජනා කරාම විරෝධතා වහා පැවැත්විය යුතුයි කියලා එතෙන්දි තනියම රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා නෑ නෑ විරෝධතා පවත්වන්න එපා විරෝධතා රේසියකට යන්න එපා මේ වෙලාවේ. වැටෙන ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිත නැවත ගොඩ ගන්න බෑ. සජ්ජාතික පක්ෂයේ හැටියට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. ඒකට වැරදි අර්ථකථනය දෙන්න අපේ කණ්ඩායම් වලින් කැඩී ගිය කොටස් උත්සාහ කරනවා නම් කනගාටුදායක කාරණයක්. ඉතිහාසයේ පුරා එවැනි අවස්ථාවල එකට ක්‍රියා කළා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ. අපේ විරෝධතාවය අපි ප්‍රකාශ කළ යුතුයි. ඒ ජන ජීවිතය ආරක්ෂා වන පරිදි නිකුත් කරන්න කෙසේද කියන එකට ඕනතරම් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තිබෙනවා. එන්නත් පෝලිං කළා දෙන එකෙන් කරන්නේ තවත් රෝගය බෝ කිරීම. ගෙංගෙට ගිහිල්ලා කරුණා කළා මේ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න කියලා. මෙරට පවතින ආර්ථික තත්ත්වය සහ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ප්‍රකාශ වූ විවිධ අදහස් දැන් කොළඹ නගරයේ සහ කොළොන්නාව නගර සීමාවේ ජීවත් වන අඩු ආදායම්ලාභී නාගරික පැල්පත්වාසී ජනතාවට මේ රුපියල් 2000න් පරිප්පු 500කුයි සීනි 500කුයි හාල් කිලෝකුයි තව මොන හරි එකක් ගත්තම රුපියල් 2000ක් ඉවරයි. වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව විනාශ කරපු ආර්ථිකය තමයි අපි යාන්තම් හදගත්තේ. ඔවුන් තමයි රට විනාශ කරුවේ, රටේ ආර්ථිකය විනාශ කරුවේ. ශක්තිමත් ආර්ථිකයක් මහින්ද මහත්තයා දා බාර දුන්නා. ඇත්තටම මේ ලොක්ඩවුන් කිරීමෙන් ගත යුතු ප්‍රතිඵලය ලබා ගන්න තැනට සෞඛ්‍ය අංශ මෙහෙවලා ආරක්ෂක අංශ මෙහෙවලා ඇත්ත ලොක්ඩවුන් එකකට ආණ්ඩුව යන්නේ නැහැ. ඒ නොයන්නේ වෙලෙකුත් නිසා නෙවෙයි. ආණ්ඩුව ඉන්න මතේ හරි කියලා රටට පෙන්නන්න ඕන නිසා. අපි දන්නවා බඩු මිල ඉහළ යෑම ජනතාව මේ සම්බන්ධයෙන් මැසිවිලි නගද්දී සතුරු වෙන පිරිසකුත් ඉන්න රටක් තමයි ලංකාව. රටවල් අද තේරුම් අරගෙන තියෙනවා මේ විදිහට රටවල් වහලා ආර්ථිකයත් සෞඛ්‍ය ආරක්ෂාවත් දෙකම ලබා දෙන්න බෑ කියලා. අනෙකුත් රටවල් අපිට මතකයි ඔවුන් දැන් රිකවවෙගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔවුන් හොඳ පැත්තට ගමන් කරන්නේ. අපි ගණන් කරන්නේ තාම නරක පැත්තට. දැන් මේගොල්ලෝ හිතනවා ලබන මාසෙ ඉන්නත් කරන ඉවරනාට පස්සේ මේ රෝගේ ඉවර වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. රෝගේ ප්‍රචාරය වීම වළක්වන්න මේ ඩෙල්ටා කියන්නේ ඉතින් ගෑවුණත් බෝ වෙනවා. ඉතින් බෝ වෙන එක වළක්වන්න නම් රටේ ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඕනේ. ඒ පිළිපැද්දොත් තමයි ඉතින් අපිට රෝගය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. අද ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඩයට තියෙන්නේ එන සතියේ කැබිනට් එකට ගේන්න යනවා කියලා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ කූපන් ක්‍රමයට, එහෙම නැත්නම් හාල් පොත් ක්‍රමයට රුපියල් කීයට කිලෝග්‍රෑම් එකක් විකුණනවද කියන එක පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී කියලා. මොකද්ද දෙයනේ මේ රටට වෙලා තියෙන්නේ. එළඹෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරඟ සංචාරය පිළිබඳව අදත් ක්‍රීඩා ලෝලීන් සියතට අදහස් දැක්වුවා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ සංචාරය ලබන දෙවනිදා ආරම්භ වෙනවා. එක් දින තරඟ තුනක් සහ 20 තරඟ තුනක් තරඟාවලියට ඇතුළත්. තරඟාවලියේ සියලුම තරඟ සජීවව ඔබ වෙත ගෙන එන්නේ සියත අප. අදත් ක්‍රීඩා ලෝලින් සියත සමග සිය අදහස් බෙදාගත්තා. කලින් කණ්ඩායමට ආපු සමාජ මාධ්‍ය විරෝධයත් එක්ක සියත නාලිකාව මේ කරපු දේ ගොඩක් අගය කරනවා. අපිට ලොකු උසහණයක් ගැන සුභාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. දැන් ඉන්නේ මොරල් උඩට නගින අඩියක. ඒ සත්‍යයෙන් අපි අනිවාර්යයෙන්ම සවුත් අප්‍රිකා ටුවර් එක හොඳ ප්‍රතිඵලයක් ලබා දෙනවා කියලා හිතන්නේ. ජයග්‍රහණයම නෙමෙයි තියෙන්නේ ක්‍රීඩාව කියන්නේ. ක්‍රීඩාව කියන්නේ සමුගි දක්ෂතාවය. ඒ කියන්නේ හැංගීම් තුලින් අනිත්‍යයෙන් ලැබෙන ක්‍රීඩා ග්‍රවුන්ඩ් සපෝට් කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. නෑ අපෝ අපේ උන්ට බෑ ටීවී ඕෆ් කරලා කටි එහෙමනේ ක්‍රීඩා කරන්නේ. එහෙම නැතුව අපේ ක්‍රීඩාවට දෙන මොරල් එක තුලින් තමයි අපි ක්‍රීඩාවෙන් උඩට යන්නේ. ජනමාධ්‍යෙන් ලබා දෙන උපරිම සහයෝගය ලබා දෙනවා. මේක තමයි වැදගත් වෙන්නේ. දසුන් ශානක ප්‍රමුඛ ටීම් එක ප්‍රබල ඉන්දියාවේ කණ්ඩායමත් එක්කත් අපිට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. කොත් සමාජ ජාලාවල නොයෙකුත් මාධ්‍යවල අනන්තවත් අපේ ක්‍රිකට් ටීම් එකේ අයට ස්ක්‍රෝල් කරා ඒගොල්ලන්ට සෑහෙන පස්ස වුණා. ඒ වුණාට අන්තිම සීරීස් එක අපිට සියත ටීවී එකෙන් බලා ගන්න පුළුවන් වුණා. අනිත් නාලිකා එක බලද්දි ඇඩ්වර්ටයිස්මන්ට් එක බලද්දිත් ඇත්තටම අපිට මැච් එක සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. නැත්තම් අන්තිම බෝල් එක කවදාවත් බලන්න හම්බෙන්නේ නැහැ. ඒ අතිනුත් ඇත්තටම සියත ගොඩක් ඉස්සරහින් හිටියා. ඒක සියතයි ලක් එකයි එක්ක ශ්‍රී ලංකා ටීම් එකට වැඩ කරනා වගේ කුත් තියෙනවා. ඒ ලක් එකත් එක්ක අපිට ඉස්සරහට ගිහිල්ලා කොහොම හරි මේ සවුත් අප්‍රිකා ටුවර් එක දිනන්න පුළුවන් කියන එක ආයි ෂුවර්. ක්‍රීඩා වලින් අපි ආසම ක්‍රිකට් වලට පහුගිය දවස්වල මැච් දෙක තුනක් පරාදු වුණයි කියලා අපේ කණ්ඩායම ගොඩක් අපහසුතාවයට පත් කරා සමහර අය. නමුත් සියතෙන් එහෙම කරේ නැහැ. සියත හැම වෙලාවෙම උත්සාහ කරේ අපේ ලංකාවට ජයග්‍රහණයක් ලබා දෙන්න. ඒ වගේම මේ කණ්ඩායම මානසිකව උසස්ව තියන්න තමයි සියත කටයුතු කරේ. ඉතින් අපි හිතනවා මේ සැරේ මැච් එකත් අනිවාර්යෙන්ම ලංකාව දිනනවායි කියලා. සියත ඉතින් මැච් එකත් එක්ක අපේ කණ්ඩායම රටම කොවිඩ් වසංගතයට ගොදුරුවෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමෙන් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතයේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.